මේ ආණ්ඩුවෙන් අහන ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව අවුරුදු 4කට ආසන්න කාලයක් වෙනකොට සංවර්ධනයේ යමක් කරපු නැති ආණ්ඩුව ඒ වගේම රටේ ජාතික සම්පත් විකුණපු ආණ්ඩුව රටේ ආර්ථිකයේ බිඳුවට වට්ටපු ආණ්ඩුව මේ සියලු දේවල් නොකළා නම් භාණ්ඩාගාරේ සල්ලි ඉතුරු වෙන්න ඕන. යුද්ධෙකුත් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම කාලේ යුද්ධයක් තිබුණා. යුද්ධෙට අතිවිශාල මුදලක් වියදම් වෙනවා. යුද්ධෙත් නැතිනම් මේ කියපු සංවර්ධන කාර්යයන් වෙන්නෙත් නැතිනම් දැන් සල්ලි ඉතුරු වෙන විදිය හොයන්න. එකක් තමයි යුද්ධෙට වියදම් වෙන්නේ නැති නිසා සල්ලි ඉතුරු වෙනවා. සංවර්ධන කාර්යය කරන්න නැති හින්දා මේ පැත්තෙන් සල්ලි ඉතුරු වෙනවා. අනිත් පැත්තෙන් පහුගිය ආණ්ඩුව හොරකම් කරාලුනේ. 80%ක් ගෙහුවා කිව්වනේ. 100%ක් යන වියදමෙන් 80%ක් ගහලා 20%ක වැඩ කරලා තියෙන. එතකොට දැන් අර ගහපු මුදල් ටිකත් ඉතුරු වෙන්නෙපේ. මේ අවුරුදු 4ක කාලයක කාලය තුල මේ ආණ්ඩුව ගහලා නැහැනේ. මේ ආණ්ඩුව පගා ගහන ආණ්ඩුවක් නෙවෙයි. මේ ආණ්ඩුව පිරිසිදු ආණ්ඩුවක්. පිරිසිදු ආණ්ඩුව නම් ඒ ආණ්ඩුවේ පගා නොගහපු නිසා අර පගා ගැහුවා නම් ඉතිහාසයේ ගහපු පගාවේ බකට් එකෙත් සල්ලි දැන් තියෙන්න ඕන. ඒකත් වෙනම බකට් එකේ තියෙන්න බෑ දැන්. මුදල් අමාසයෙන් තියෙන්න ඕන පගා නොගහන ආණ්ඩුවේ පගාවලට ගිය බඩු ටික වෙනම බකට් එකක තියෙන්න ඕන. මේ ටික ඔක්කොම එකහු කරාම දැන් සල්ලි තියෙන්න එපා. එහෙනම් රුපියල බාල්දු වෙන්න ඕන. එහෙනම් රුපියල බාල්දු වෙන්න ඕන නෑ. රුපියල ඉහළෙන් තියෙන්න ඕන. රටේ ආර්ථිකය කඩා වැටෙන්න ඕන. කඩා වැටෙන ඉහළෙන් තියෙන්න ඕන. රටේ අවශ්‍යතාවයට ඕන තරම් සල්ලි තියෙන්න ඕන. ඒ වගේම තමයි ජාතික සම්පත් විකුණන්න ඕනේ නෑ. ඒ නිසා අපි යහපාලන ආණ්ඩුවෙන් අහනවා මේ යහපාලන ආණ්ඩුවේ කවුරු හෝ බහිරවෙක් ඉන්නවද කියලා. සල්ලි ගිලින බහිරවෙක් මේ ආණ්ඩුවේ ඉන්නවද? එහෙම නැත්නම් කණ්ඩායමක් විසින් ගිලිනවද අපිට උත්තර දෙන්න මේ කියන කාරණාවල අනුව මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතුරු දින 474 පහුගිය දිනවල වළඳපු විදිහටම වළඳන්න හදන්නේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ.